ත්මිට අපෙරටි කතාවක් තියෙනවා ඕනෑම හරකෙකුට සිංහම පෙරවගෙන සිංහෙක් වගේ ඉන්න පුළුවන්ල්ලූ උම්බෑ නොක කියෙන තාක් කලා. හැවයි උම් බෑ කියේපුගවන් හු හරකි කියල සමාජයේ දැනගන්නවා. මිට්ටර්ණනි විශේෂම ගෝටාබේ රාජ්‍ය පක්ෂට මේ රටේ මිනිස්සු හදළ දුන්න ලස්සන වස්මූුණ. ඒ වෙස්මූුණෙක්දී කියවනේ ඔවු අල්ලසිරි විරුද්ධයි දූෂණයට විරුද්ධයි, පාතාලෝකයට විරුද්ධයි. ොදෙලින් තියෙන මිනිහෙක් කියලා. හැබැයි මේ සියල්ලම බොරු කියලා බලයට පත්වලා අවුරද්ධ ඇතුළ තඔහු ප්‍රායෝගි කොම ඔප්පු කර. ඔහු බලට කොච්චර කෑදර මල පෙරේතියෙද්ද කියලා විසිවනි සංශෝධනයෙන් සමාජයට කියාපෑවා. හැබැයි තාමත් සමහර හාල්පාරුව දඟලෙනවා මේ මිනිීමරු ගෝටටත් මරටත් මේ දේශ ප්‍රේමී මන්වරද්දීලා ඔවුන් මාර පොරොවල් කියන්. මිටටෝර්ණ මේ වෙන කොටත් ගෝටත් තවත් කාරණයකෙදී හත්පලේ ගාගනි මිනිඉන්නම. බදන්නවා අපේරටේ පවතින හැත්ත ඇත්තේ ආන්ඩුක ව්‍යවස්ථානුව ජනනාතිිපටිවරයායටට අවස්ථාව තියෙනවා නීතියේ පාලිනෙට උඩිංඉන්න. එමන් ඇත්තම් පවතින නීතියට වඩා උඩෙන්න්න ඉහලිංගඉන්න. සාමාන්‍යින් පහුගේ දවස්සල විශ්වනි සංසෝධනය ඉදිරිකාත් කරපු වෙලාවේ. ගෝට උත්සාහතර ජනාතිිපටිවරයාගේ ක්‍රියා කලාපය අධිකරණේ කිසිසේත්ම. සිවිල් හෝ අපරාද, සම්න්ධෙන් ප්‍රශ්නට් කල නොහැකි කියන ප්‍රතිපාදනයගේ මේක ගෙනන්නේ උත්සාකරමේ ප්‍රධාන හේතුව තමයි ඔවුන් කරන කුප්ප කුපාඩි වැඩ අඩිකරණයක් ඉදිරයේ විභාග කරන්නට ජොමූනොත් එයින් ඕනගේ රෙදි ගැලවෙන නිසා. කෙසේ විතත් මිටෝරණ මේ ්‍යවස්ථාව තියෙන ඉතාමම පරපදලෙසි වේචින්ට ලක්වෙච්ච ප්‍රතිපාදනයක් තමයි ජනාධිපතිවරයන්ට අපරාධකරුවන්ට සමෝදීමට දීල තියෙන හැකියාව. මේ ීලති එන්නේ හැම හාල්පාරුවයෙක්ුම නිදහස් කරන්න නෙමෙයි ශේශේෂ අවස්ථාවලදිී පාවිච්චි කරන්න. හැබැයි මිනිීමරු ගෝටත් මරත් පෞගේ දවස් කීපය තුළත මේක වරධදි විද්‍යයට පාවිච්චි කරා මේ වැරැදි විද්‍යයට පාවිච්චි කරලා උතුරේ ඉටපු අහිංසක දෙමළ පවුලක් ඉතාමල් කූර විදියට ගාටනය කරපු එක්තර හමුදාවක සෙබලෙකුට මහදි කරන්නේ වැරදිකර වෙච්ච පුද්ජලයකුට ජනාධිපති සමාවදුන්න. සිදධිය මේ ව කොට එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිෂම් වෙතත් පැමිණිල්ලක් ලබිලා තියනවා. ීනඟ ජමනිකාවදැන් ආරම්භවෙලා තියෙනවා ඒ තමයි දුමින්ද සිල්වට නිදහස දෙන එක. මිට්‍රෝනි ගෝට පාතාාලේයට විරුද්ධයි කියනෙක පට්ට පල් බොරුවක්. මොකද දුමින්ද කියන්නේ ගෝටාභයගේ ගෝලයක් මේක අපිනෙම කිව්ව මහින්ද රාජ පක්ස. එදා විශේෂම හිරුලිකාගේ තාත්තට භාරතට ර්න්න තර්ජන කරනකොට දුමින්ද ඔහු ගහිල්ල මහින්දට මේ කතාාව කියව්වා. ඒ වෙලා මහින්ද කියලා තිබුණේ ගෝටගේ ගෝලත් තමයි දුමින්ද මට කරන්නයක් නැහැයි කියලා තුින් සිල්ව කෑන ොත්ත බෙක්නෙමයි දුමින්ට සිල්වා මුදල් ලෙපිවෙේ පාතාල වැඩ කරලා එක කියලා හැමෝමදන්න කාරණය. පහුපගේ කාලය එලවුණ වෙලේ සුදා එක්කත් ඔහු ගණදුනු කරලා තියෙනවයි කියන කාරණි කෙසේ වෙතත් මේමනොහට දුමින්දට ජනාධිපති සමාව හෙද්දක් ඇඳගෙන දෙන්න අමාරු නිසා මන්ත්‍රේවරුල්ට අලුත් කතාාවක්ිය යලදී ලතියෙනවා. විශේෂයම අලුත්ම වැඩේ තමයි අපේරටේ මේ ආණ්ුපක්ෂ මන්ත්‍රීවරු පෙස්සං අත්සං කල්ල ජනාධිපතිට දෙනක. මොකට ජනාධිපතිවරයාගේ හෙළුව බාගන්න ඒක විශාල වසයෙන් උදවුවක් වන නිසා. මේවෙන කොට දොමින්ද සිල්වට ජනාධිපති සමාව දෙන්නේ කෙළ ඉල්ලබ තෙස්සමකට න්ඩ් පක්ෂයේ මන්ත්‍රේවරු සීලුම්ම දෙෙන අස්සං කරලා තියෙනවා. ඊට අමතරෝ විපක්ෂයේත් පස්තිනෙ කස්සං කරා කියලා විශ්වාස කටයුතු ආරංචිමාර්ගවල සඳහං වෙනවා. මේ නාටේ පිටපතලිූ යාලි සබ්‍රරි. අලි සබ්‍රි කියල කියන්නේ මේ වෙනකොට භජාරකේ ඉන්න චන්දිය. මිනියට උඩින් යන්න කිසිම කෙනනකුට බෑ. හැබැයි මේ චන්්ඩිකක් හැමදෑම හරිියන් නැති බව ඉතිහාසේ ඔප්පු කරලාතිබෙනවා. ිටන්නේ දුමින්ද සිල් වගේ අල්යට දුමින් දෙටක් විශාල වසයෙන් අලු මුදල් තියෙනවා මේවනුකට මේ අදාල පෙස්සමට අත්සං කරන හැම මන්ත්‍රීවරයකටම ලක්ෂ විසිපහක බගින් තෑගි මුදලක් හිමියමින් තිබෙනවා. අපේ රටේ මන්ත්‍රීවරු මේ තනතුරුවල්ට පස්තුනාට පස්සේ මල පෙරේතුය වගේ කොන්දේසි බිරහිතෝ මේ රටේ සම්පත් හූරන් කනවා විතරක් නෙමයි මේමගේ අවස්ථාවක් ලබනම තමන්ගේ හර්දශාක්සය විතරක් නමයි ගෙර ගෑනිි වුනත් දීලා හම්බ කරගන්න බලෙනවා ැයිමිට රුනි අම්මට එකක නොකොලේතු වැදගත්ම කාරණය තමයි, දුමින්ද සිල්ල වැරදිකරුණේ මහාදි කරනයදී විතරක් නෙමයි සේෂකාධි කරනේදීත් පස්පුද්ගල මිනිසුරු මඩුල්ලක් ඉස්සරහු වර්ධකරුණ. එනිසා මෙවැනි බරපතල මිනිමර්ුවකුට පාතාලේ සමග ගනුදනු කරන පුද්ගලයකුට සමාජවදීම කොතරම් සජාචාරාම්මකද ගෙනන ප්‍රශනේ අපට අහන්නට සිදධ වෙලාතිබෙන. නනිත්කාරණය තමයි මේ අලුත්න නාටකය පිටපතක් ලියලතියන අලිසබ්ඩි කියන කාලකණ්‍යිය මේ වෙනකොට මන්ද්‍රයවරුන්ට මේ කවත්ගානක් හම්බ කරගන්න අවශ්‍ය කරන වපසරිය හද ලතියවා. කෙසේ වෙතත් දවසින් දවසරට බල්ලට යනවා. නීතියේ පාලනය අර්බුදේකටයනවා මේක වෙනස් කරන්න පුළුවන් ඔබටත්මටත් විතරයි. එනිසා මේ කාලකණ්නි ක්‍රමය වෙනස් කරන්න පුළුවන්. ඒ සඳහා නායකත්වය දියහැකි සමාජ දේශපාලන කණ්ඩයමක් සමඟ අපි පෙරට. gaජय යක් मतिব ड़सी කරම, माओබसामुগাන්, ඔබ සමा जाय.